හිරමිටෝනි 50 දින වෙල්ගම බදාගෙන නයන පස්කන සිද්ධියක් මේ වෙනකොට මාධ්‍යට වාර්තා වෙනවා. මේ වෙනකොට වෙල්ගම දැඩි අසාධ්‍ය තත්ත්වෙන් රෝහලක පසු වෙනවා. පෞද්ගලික රෝහලක. පෞගේ මාස තුරම වෙල්ගම පාර්ලිමේන්තු ආවෙන්නේ නැහැ. පෞගේ කාලය පුරාම වෙල්ගම සහ නයන එකට පෞල් කාපු බව හැමෝම දන්නවා. විශේෂයෙන්ම මේ අම්මණ්ඩි පෞගේ කාලය පුරාම වෙල්ගමට කොන්දේසි විරහිතව තමන්ගේ මස් 250 දීලා අසාමාන්‍ය විදියට හම්බ කරා. වෙල්ගම දිගින් දිගටම මේ අම්මණ්ඩේක පෞල් කාලා අවසානයේදී අපේ සල්ලි වලින් ලොකු දෑවැද්දක් දීලා මිනිහෙක්ගේ කරේ එල්ලුවා. මේ වෙනකොට ඇය තමන්ගේ FB එකේ දාගෙන ඉන්නේ තමන් බියුටි ඩොක්ටර් කෙනෙක් කියලා. කොහොමදත් තමන් දොස්තරකම් කරේ වෙල්ගමගේ අහවල් එකට කියලා මුළු කළුතරම දන්න කාරණය. මිට්ටෝරණි නායනක වෙල්ගම පෞල් කෑවයි කියනක ඔහු පාර්ලිමේන්තුවේදී පවා පිළිගත්තා. විශේෂයෙන්ම නායනගේ නම දාලා කෝච්චියක් දාන බව පවා ඔහු පාර්ලිමේන්තුවේදී කිව්වා. කෙනෙකුට අහන්න පුළුවන් නයනගේ මස් 250 දීලා නයන ජීවත් වුණාම අපට තියෙන අමාරුව මොකක්ද කියලා. බොහොම පැහැදිලිවම අපට නයනගේ මස් 250 පිළිබඳව හෝ වෙල්ගම එක්ක බුද්ධියන කෙනෙක් ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නයන කුමාරි වෙල්ගම බන්දලා දුන්නේ අපේ සල්ලි වියදම් කරලා. ඒ විතරක් නෙමෙයි නයනට ඒ කාලේ අරන් දුන්න ජංගේ ඉඳලා පාවිච්චි කරපු කොණ්ඩෙම් එක දක්වා වියදම් කරේ අපි. වෙල්ගමලා පහුගිය කාලේ එදා අරගල කරුවන්ගෙන් ගුටි කෑවේ නිකන් නෙමෙයි. පෞගේ කාලයේ පුරාම මේ රටේ මිනිස්සු දුක් විඳේ වෙල්ගමල වගේ පරය කරපු පාහර වැඩ නිසා. විශේෂයෙන්ම පෞගේ කාලයේ ආණ්ඩුව කඩාවැටුණට පස්සේ වෙල්ගම කොන්දේසි බෙරහිතව නැවත වතාවක් රනිල් වික්‍රමසිංහට මුක්කුව ගැහුවා. විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජංගිය පුල් වෙනක තමයි වෙල්ගම පෞගේ කාලයේ පුරාම කරේ. මේ රටේ ඡන්දදායකයෝ හරක් වගේ ගිහිලා වෙල්ගමල වගේ පරය පාර්ලිමේන්තුවේ යැවීමේ වගකීම අද බාරගත යුතු වෙනවා. ඒ සඳහා කළුතර මිනිස්සු විතරක් නෙමෙයි සමස්තයක් විදියට මේ රටේම මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවෙනවා. කොහොමදත් මිට්ටෝරණි 50 දින වෙල්ගම අද ජීවත් වෙන්නේ අපේ සල්ලි වලින්. කොටින්ම මේ මීහරක් නඩත්තු කරන සල්ලි වලින් ගවපට්ටියක් නඩත්තු කරා නම් අඩුම ගණේ අපේ රටේ මිනිසුන්ට කොම ටිකක් හරි කිරි ටිකක් හරි ගන්න පුළුවන්. හැබැයි මේ විශේෂම පාර්ලිමේන්තුව කියන හරක් ගාලේ ඉන්නේ හරකෙක්ගෙන්වත් සත පහක වැඩක් තියනවාද කියලා අපට අපෙන් අහන්නට සිද්ධ වෙනවා. ඉතිහාසයේ පුරාම ගමේ ජේමිස්ලට හරමානිස්ලට රෙද්ද උස්සපු ගානුන්ට අපේ මිනිස්සු කිව්වේ වේ කෑනු කියලා. එමනම් වෑන්නෙන් පටන් අරන් සියෙන්ෙන් කියලා තමයි ඉවර කරේ. හැබැයි ලොකු මිනිසුන්ට රෙද්ද උස්සන ගානුන්ට අපේ මිනිස්සු කිවෙන්න ඕනලා කියලා. ඒ හින්දා තමයි ඩානලා වගේ මිනිස්සු පාර්ලිමේන්තුගේ කළුතර මිනිස්සු කල්පනා කරා නයනත් කවහරි දවසක වෙල්ගමගේ සරම එල්ලිලා කොහොම හරි පාර්ලිමේන්තු රිංගයි කියලා. හැබැයි ඒක නැමැත්තුව වෙල්ගමගේ කොල්ලා. මොකද තමන්ගේ කසාද ගෑණිගේ දරුවා වෙච්ච වෙල්ගමගේ කොල්ලට වඩා දෙයක් විශේෂම නයනට හම්බ වෙනවට වෙල්ගමලගේ පවුල විරුද්ධ වුණා. කොහොමදත් මේ දවස්වල නයන වෙල්ගම බලන්න යන්නේ බොහොම අමාරුයි. මොකද කසාද ගෑණි බයෙන් ඉන්නවා තවදුරටත් වෙල්ගම තමන්ට තියෙන දේවල් නයනට දෙයි කියලා. කොහොමදත් මේ වෙනකොට වෙල්ගම ඉන්නේ මරුව එක්ක පොරබදෙමි. විශේෂයෙන්ම මරුව අතවනන තත්වයක් තුල වෙල්ගම කරපු හැම හොරකමක් මරකමක් අක්කඩිකමක් කුපාඩිකමක් ගැනම දුක් වෙනවා කියලා තමයි වටේ ඉන්න මිනිස්සු කියන්නේ. විශේෂයෙන්ම බොහෝ වෙලාවට වෙල්ගම බය වෙලා කෑ ගහන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. මිට්ටෝරණි අපට වඩා හොඳට වෙල්ගමල කරපු හොරකම් පරකම් මරකම් ගැන චන්දිකාලා දන්නවා. විශේෂයෙන්ම එදා රජේ රණතුංගල කරපු මරකම් වගේම නැත්තම් අර්ජුන්ලගේ තාත්තා කරපු මරකම් වගේම වෙල්ගමලත් කියන්නේ නොම්බර එකේ මැරියු. ඒකෙහිඳ තමයි කළුතර මිනිස්සු අරගලේ වෙලාවේ වෙල්ගමගේ අතපය කැඩුවේ. මේ වෙනකොට මාධ්‍යයට වාර්තා වෙන පරිදි අරගල කරුවන්ගෙන් ගුටි කෑමට පස්සේ අද දක්වාම වෙල්ගම හරියටම සනීප තත්වයකට පත් වෙලා නැහැ. කොහොමදත් 50 දින වෙල්ගම දිහා බලාගෙන නයන පස්කනව විතරක් නෙමෙයි වෙල්ගමගේ ආවල්ලක දිහා බලාගෙන චූන් වෙන බවත් සමහරු කියනවා. කොහොමදත් තවත් සමහරු කියන දෙයක් තමයි වෙල්ගම අපේ සල්ලි වලින් දෑවැද්දක් දීලා මේ අම්මණ්ඩි කසාද බැන්දුවා විතරක් නෙමෙයි මැරුණට පස්සේ තමන්ගේ වත්කම් වලින් ඒ කියන්නේ අපේ හොරකම් කරපු දේවල් වලින් බොහෝ දේවල් මේ අම්මණ්ඩිට දෙයි කියලා. කොහොමදත් මිට්ටෝනි දවසින් දවස මේ රට යන්නේ බල්ලට. බල්ලට ගිය මේ රට බේර ගන්න පුළුවන් ඔබටත් මටත්. ඒ මොකද විධායක වස්ථාදායක අධිකරණ බලය තාමත් නාමිකව හරි තියෙන්නේ අපිට.
ඒ නිසා මේ කාල කන්නික්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන ක්‍රමයක් සමග අපි පෙරමුණට යම් මිටොනි අර්ගන්තර ජයග්‍රහණ නමැතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය